Ritzbury Black Magic. Ritzbury Black Magic. මේත් පවතින වාතාවරණය යටතේ පළාත්පාලන මැතිවරණය පැවැත්වුණොත් ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවය අන්ත පරාජයක් ලබන බව දන්න. සමස්ත ආණ්ඩුවට තියෙන අප්‍රසාද මැතිවරණයකදී එළියට එයි කියලා තියෙන බයට සීමා නිර්ණය සහ නොයෙකුත් කාරණා පදනම් කරගෙන බොරු බේගල් පවසමින් අවුරුදු දෙකකට ආසන්න කාලයක් දැන් මේ මැතිවරණේ නොපවත්වා සිටිනවා. රජයේ අපි දැක්කා කියනවා අලුත් පනතක් ගේන්න ඕනේ කියලා අමුණුගම ඇමතුමා හොරු අල්ලන්. තුමාට නම් බලන්න තියෙන්නේ වම් පැත්තයි දකුණු පැත්තයි විතරයි. මොකද තුමාගේ පාර්ලිමේන්තු ඉඳගෙන ඉන්න ආසනේ දෙපැත්තේ තමයි ආසියාවේ ලොකුම හොරු ටික වාඩි වෙලා ඉන්නේ. අපි බොහොම පැහැදිලිව කියනවා මහදවල් මේ රටේ මහ බැංකුව බිඳපු මිනිහට දඬුවම් නොකරන්න හේතුවක් නැහැ. ළුම තරමේ පාර්ලිමේන්තුවේ ඔප්පු වෙච්ච කාරණේ පිළිබඳවත් පරීක්ෂණයක් පවත්වන්නේ නැහැ. නමුත් රජයට පක්ෂ නම් ඒ අය හොරු නෙමෙයි. රජයට විපක්ෂ නම් ඒ අය දිගින් දිගටම සිරගත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. දිගින් දිගටම තරුණයන්ගේ පිටින් බලයට ඇවිල්ලා ජනමාධ්‍ය වේදීන් පිටින් බලයට ඇවිල්ලා අපි දැක්ක ජනමාධ්‍ය වේදීන්ට කනට ගැහුවා හම්බන්තොටදී. හිරු නාලිකාවේ ඩ්‍රෝන් කැමරාවට වෙච්ච වැඩේ අපි දැක්කා. පොලිස් බලතල, ඉඩම් බලතල සහ පෞද්ගලික පොලිසි සහ අවියායුධ ඇතිව එමේ අත ඇවිදින හණ්ඩි නම දෙනෙක් බිහි කිරීමේ ව්‍යවස්ථාවක් තමයි මේ හදන්න මෙයා යන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා රැලියක් විදිහට ඒ කාර්යයේදී ඒකාබද්ධ විපක්ෂයට සහය දෙන පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහයත් ඒ රැස්වීමට තියෙනවා. ඒක අපි දන්නේ නැහැ. අපිට කී දෙනෙක් එනවද නැද්ද කියන එක පිළිබඳවත් ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන ඇමතිවරුන්ට ජනවර්ම තියෙන්නේ ආණ්ඩු කිරීම සඳහා නෙමෙයි විපක්ෂයේ සිටීම සඳහා. විපක්ෂයේ සිටීමට පෙට්ටියට වැටිච්ච ජනවර්ම අරගෙන ගිහිල්ලා නැතිනම් පෙරදිලා ලයිස්තුවෙන් ගිහිල්ලා තමයි අද තමන්ට ඡන්දේ දීපු ජනතාවම තලන්නේ පෙලන්නේ විනාශ කරන්නේ හූරගෙන කන්නේ. ජනතාවට වැඩිය BMW එක සැපයි නම් ඒ අත් එක ඉන්න කියලා අපි කියනවා.